සතිපට්ඨාන සතිපට්ඨාන භාවනාව කියලා කොටස් දෙකයි සතිපට්ඨානය සිහිය පිහිටුවීම කාය වේදනා චිත්ත ධම්ම කය කෙරෙහි හෝ සිත කෙරෙහි වේදනාව කෙරෙහි හෝ සිත කෙරෙහි හෝ ධර්මාරමණය කෙරෙහි හිත තබන්න ඕනේ සතිපට්ඨානෙන් වෙනව සමාධිය සතිපට්ඨාන භාවනාවෙන් වෙනව විදර්ශනාව ඒකෙදී මම මතක් කළේ समुदे दम्मान पस्सी वा कायस्मि विहरति अज्जत्तं वा काये कायानु पस्सी विहरति बहिद्धा वा काये कायानु पस्सी विहरति अज्जत्त बहिद्धा वा काये कायानु पस्सी विहरति समुदे दम्मान पस्सी वा कायस्मि विहरति वाय दम्मान पस्सी वा कायस्मि विहरति समुदे वाय दम्मान पस्सी वा कायस्मि विहरति එතකොට ඒකේ ඒ ටික හරියට කළාම කයේ ස්වභාවය පෙන්වන අත්ති කායේතුව සති පනස්ස සතිපච්චපටිත හෝති කියන තැනට එන්න ඕනේ හරියටම එතෙක් එන්නකොට එතනදී දැන් අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා ඇයි තුනක් පනවන්නේ කියලා පෙන්නනවා ඒ කියන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ කයේ විතරක් අපි සිත පිහිටවගෙන විදර්ශනා කළොත් සිත පිහිටීම සති නිමිත්තේ දැන් මේ ආනාපාන සතියේ අපි මේ කය විතරක් විදර්ශනා කළොත් මේ කයේ අනාත්ම ස්වභාවය තේරෙනවා හැබැයි බාහිර සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා බාහිර සත්‍ය පුද්ගලක කයේ ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා කියලා පෙන්වනවා එතකොට අනාත්මය ආත්මය හඳුනමී යන දෘෂ්ටියට යනවා ඊට පස්සේ බහිද්ධාව කායේ කායන පස්සේ විරති අපි මේ පැත්ත මෙනේ ආධ්‍යාත්මික කාය පැත්ත මෙනෙහි කරන්නේ බාහිර හම්බෙන සත්ව පුද්ගල කියලා හම්බෙන තන රූප විදර්ශනා කරනවා එතකොට බාහිර අනාත්මය තේරෙනවා ආධ්‍යාත්මික කාය හිත දැස ගන්නවා ආත්ම දෘෂ්ටිය පිහිටනවා ඊට පස්සේ අනාත්මය ආත්මය හඳුනමී යන දෘෂ්ටියට වැටලා තියෙනවා අපි දන්නේ නැහැ මේවා හිතලා කරනව නෙමෙයි නමුත් අපි තුල ගොළු නැගෙනවා එහෙම එතකොට තමයි අපි කියමු දැන් මේ හොඳට ආත්ම භාවය පිහිටනවා බාහිර අසුභය වගේ දෙයක් තේරෙනකොට අපිට පටිගේ කැත දැනෙනවා පිළිකුල දැනෙන්නේ ඒ කියන්නේ කබ ටිකක් දැක්කත් මෙහි පුද්ගලයා හොඳට ඉන්න හින්දා කැත හරි අර නිබ්බේධික භාගී ස්වභාවය නෙවෙයි ගැටි ගැටීමෙන් යුක්ත පිළිකුලක් දැනෙන්නේ එතකොට මෙතෙන්දි පෙන්නනවා අජ්ජත්ත බහිද්ධාව කලින් කලට ආධ්‍යාත්මික කයත් විදර්ශනා කරන්න බාහිර කයත් විදර්ශනා කරන්න මේ දෙකම මාරුවෙන් මාරුවට කටයුතුයි කියලා එතකොට ආධ්‍යාත්මික පැත්තේ ආත්ම සංයෝග බැසගන්නේ බාහිර පැත්තේ ආත්ම සංයෝග බැසගන්නේත් නැහැ එතකොට බාහිර දෙයක් එක ගැටෙන්නේවත් තමා එක ගැටෙන්නේවත් නැහැ ගැටීමක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා අජ්ජත් බහිද්ධාව කියලා එතනදී විදර්ශනා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලෝකයා දන්නවට දකින්නවට වඩා විශේෂණයකින් විශේෂයකින් දන්නව දකින්නව නැත්තම් ලෝකයට හම්බ නොවුණු ලෝකයා නොදකින් ඇත්ත ඇති හැටි දකින්නවා ලෝකයා දකින්නේ අනාත්මෝ ධර්මතාවය ආත්ම හැටියට අපි අනාත්මෝ ධර්මතාවය අනාත්මයි කියලා දැකලා ආත්ම දෘෂ්ටිය දුරු කරන්න යන්නේ හැබැයි ඒක කළ යුතු වැඩේ ඒක වුණාට අපි අද දවසේදී පොඩි වැරද්දක් කළා අනාත්ම ධර්මතාවය නිසා ආත්ම දෘෂ්ටි අපේ මනසේ ඇති වෙද්දී ආත්ම දෘෂ්ටිය දුරු කරලා අනාත්මය දකින්නයි අපි හැදලා තියෙන්නේ. එතකොට වෙන්නේ අනාත්මය දකින්ද ආත්ම දෘෂ්ටිය දුරු කරන්ඩ අනාත්මයට හිත තමන්ඩ මෙපේ. ඒ කියන්නේ දැන් ආත්ම දෘෂ්ටිය කියන්නේ ඇති කරගත්ත එක. අනාත්මය කියන්නේ පවතින එක. ඒ කියන්නේ ගඩොල් වැලි හිමින්දියෙන් කළ බිත්තියක චිත්‍රයේ සත්පුද්ගල නොවන අනාත්ම බව ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්තක්. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්තක්. නමුත් ලෝකයට ඒක පේන්නේ නැහැ. ලෝකයට පේන්නේ ඒ නිසා පහළ වෙච්ච ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන
आत्म दृष्टि में सिहि कर करे हे किने किन्नवा किया लो तमंगे मनुष्य तीनों दृष्टि में ऐसे करने का क्यों नहीं बुद्धराजन नाम से लोग के पहला उन्हें मैं लोग के अनात्म स्वभावे पे नंद अनित्य दुख का अनात्म के न मैं धर्मता तुन्न पहेदली करने ये बुद्धराजन नाम से नमक पहला उन्हें इतना कोटा मित्र नदी हम विलावे में अपि तेरुं गन्नों ने अनात्म स्वभावे अवबोध करगन मानसे तीन आत्म संज्ञाव गेवा गन्न දැන් සතිපට්ඨාන සූත්‍රයෙන් සතිපට්ඨානෙන් කෙරෙන ප්‍රධානම දේ ඒක බලාපොරොත්තු වෙන දේ ඒක ඒ නිසා ආනාපාන පබ්බේ තාම අපි යන්නේ ඒකේ ආනාපාන පබ්බේ සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩන හැටි මං කියලා දුන්නා ඒක පැහැදිලි ඇති ඒ ටිකෙන් ඔක්කොම කරන්නේ සමත කෘත්‍යය මේ සතිපට්ඨානේ සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ එතකොට උඩින් ටිකම සමතේ නියෝජනය කරලා තියෙනවා දැන් සතිපට්ඨානේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමේති සික්කති කියන තැන දක්වාම සමතේ නියෝජනය කරමින් තියෙනවා එතකොට මේ එතන සමත කමඨහනක හිත තබාගෙන අර පෙන්වන්නේ නූණති පුරුෂයේ සීලයක පිටලා සමත විදර්ශනා වඩයි කියලා ඒ කාරණාව වෙනවා මේ සතිපට්ඨානේ इट पश्चे अरमुनु विदर्शना करादि मेन्न मे विदर्शना करण टिक तमाई अवश्यम मे विदर्शना ज्ञानय मे सतिपट्टाने मे टिक पूर्वभाग प्रतिपदाव एक पूर्वभाग प्रतिपदाव ताम मे लोकोत्तर मार्गे निवि नमु लोकोत्तर मार्गे सदहा हितला किसी वक करंटो ने मे धर्मतावे विसिंग निब्बान न्याय साधिगम निब्बान सचिक्रिया की अंटे कल देन मे सतिपट्ठाने कर्णकोट एकम मगाई तीन वेन मुकुट ने मे तीम विधियट कर्णकोट मेटी को कल देन एनिसा मे विदर्शना ज्ञाने दी तीयन दे ओक सम्य सतिपट्ठान सम्य प्रधान निर्दिपादोल वेन वेन लक्षण तीयन සතිපට්ඨාන ස්වභාවය තමයි හැම වෙලාවෙම අරමුණ උපන්න සහ උපදින තැනට ගිහිල්ලා විදර්ශනා කරන්නේ. තැනට ගිහිල්ලා කියන්නේ කයි යන්න නෙවෙයි හිතෙන් නුවණින් නුවණින් ගිහිල්ලා විදර්ශනා කරන්න තියෙන්නේ. ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරන්නේ බැහැර කයින් ඥාන දර්ශනය ලබන්නේ. එහෙමයි තියෙන්නේ. ස්වාමනාන්දලට අවශ්‍ය නම් ඒ සම්බන්ධ දීගණිකාය මහගෝවින්ද සූත්‍රයේ වගේ සූත්‍ර බලුවම ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකද හැම වෙලාවෙම හිත සමාධි කරන කමටහන තමන් තුළමයි තියෙන්නේ. සති නිමිත්තක හිත පිහිටුවාගෙන හැම වෙලාවෙම චිත්ත සමතය ඇතිවීම සඳහා තමන්ගේ කයම තමයි තමන්ගේ කය හෝ වේදනාව හෝ සිත හෝ ධර්මයන් ඇසුරු කරගෙනම තමයි සමත කමටහනක් වැඩෙන්නේ. හැබැයි විදර්ශනා ඥානය බාහිර බහැර කය අරමුණු කරගරයි තියෙන්නේ. ඒක අදාළ නැහැ. දැන් අපි විදර්ශනා කරන හැටි සිහිපත් කරමු. එක තැනක අපි ඉඳගෙන ඉන්නවා කියලා කියන්න. ඉඳගෙන ඉන්නකොට අපිට සිහි වෙනවා සිතුවිලි වලක්. අම්මා සිහි වෙනවා පොඩි කාලේ සේසලම් කරපු යාළුවෝ සිහි වෙනවා ලොකු හාමුදුරුවෝ සිහි වෙනවා එකට ඉගෙන ගත්ත යාළුවෙක් සිහි වෙනවා තව සග්‍රක්මචාරින් වහන්සේ නමක් සිහි වෙනවා කියලා කවුරු හරි සිහි වුණා කියලා කියන්නකො සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණු වලින් එකක් ගන්නවා අපි අපි කියමු අපේ ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියලා මේකෙදි අරමුණු වල උස්පහත්කමක් නැතුව වටිනා නොටිකනාකමක් නැතුව ඇත්ත බලන්න ඕනේ දැන් මේ බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරතිය ගුරුහාමුදුරු සිහි වුණා කියනකොට වෙනදට අපි ගුරුහාමුදුරු අනේ මට ඉගැන්නුවා මෙහෙමයි කියලා ඒ නිමිත්ත සිහි කරගෙන සිතුළු වල ගුඩ යනවා පුද්ගලික ඇත්තම වෙලා සමහරට ලොකු හාමුදුරු මට බැන්න මේ විදිහට කළා අරි කෝලයට සලකුවා මට සලකුවේ අසාධාරණ කංගලා කියලා ලොකු හාමුදුරු ගැන පටිගිකුත් ඇති කියලා රාග දේශ මොහොත ඇති කර ගන්නවා එහෙම නැත්නම් ලොකු හාමුදුරු අනේ අනිත් කෙනාට සලකුවේ නැහැ මට මේ විදිහට උපකාර කළා කියලා බොහෝම ආදරය ගෞරවයක් ඇති කර ගන්නවා
अंतिम मनसे मे लुकोहां निमित्त मूल कर राग देश मोह गुलिया हदाग्रति सतिपट्टे करे वगे राग देश मोह पवत्न बेरवेन्नो लुकोहां चील सिहिवे न कुटम बाहिर लुकोहां किन्नवा कि अट पेन्ना क्षणिक विदर्शन करोने भवय भवय किल कि स्वामी हंस අපි යමක් සිහි කරනකොට සිහි කරගත් අරමුණ බාහිරින් පෙන්වන ගතියට තමයි භවය කියලා කියන්නේ. මෙතන ඉඳලා අපි අඹකොටේ සේනාසනේ සිහි කළොත් අපිට අපේ හිත අහුවෙන්නේ නැතුව බාහිර සේනාසනයක් තියනවා කියලා හිත බාහිරට නැඹුරු වෙලා තියෙනවනේ. ඒකට තමයි භවය කියන්නේ. රුවන්වැලිසෑය කියලා අපි සිහි කළොත් සිහි කරන අපේ මනස හසු නොවි बाहिर वस्तुवक ऐति बावटे हित बाहिरे टे नेमिला बाहिर देयक पेन्नन कुमा कपे मनसितीयनो नी थे अन्य बाहिरे टे नेमुरीला बाहिरे यमक तीयनुआ कीन कुमा पेन्नन कुमटाई भावे केला कियाने ऐतो कोटे आपी विदर्शना कराने भावे विदर्शना कराने मुकदो भाव निरोधी निवनाई निवन केला कियाने मै तीयनुआ इन्नुआ केला बाहिर එතකොට අපි ලොකු හාමුදුරුව කියලා සිහි කරනකොට අපිට හම්බ වෙයි හම්බ වෙනවා බාහිර ඉන්න කෙනෙක් තියෙන දෙයක්. එතනින් තමයි හිත මුදවන්නේ. හිත මුදවන්න කියලා කියන්නේ අපි විදර්ශනා කරනවා ලොකු හාමුදුරුව කියලා මම හිතුවට බලන්න කියලා ගිහාම එතන කනබුන ආහාරෙන් යුක්ත කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් හැදුණු ඒ රූප මිටිය रूपे तीन तेनक सटहन दकन लुकुहाम दुकिन अदहसिवत लुकुहाम दुहम बेनो अने रूपे दकन लुकुहाम दुकिन अदहस तमंट सिहिवेन मेतन बाहि लुकुहाम दुकिल सिहिकर हदन कोटम बाहिर के सिहिकर बै सतिपट्टेन विन दट एहम पेन के किटीट वेरद पेन के उपकार इंद्रियटे एक दाकिन कुटुंब लुकु हम द्रुकिन आधा से इन्ने मटने एहम बेलवे एक मानी पैतरत्यन एह नंग अतीत दिवत बाहिर लुकु हम द्रुकिन एक मट हम बुन है इतन द खान बुन आहारिंग है दुनो कुनु पकोटास्तिक तीन तेनक पिहिती वारना सटाहन दाकिन कुट लुकु हम द्रुकिन आधा से ऐति करगने तीन ने मम्मा ने इतो कुट हेम विलावेम बाहिर अनात्मय अनात्म स्वभाव थमम उपकल्ला मेहम मेम कुटस्तीन मे हेतु मेहम अनात्म रूपे दखन तेनक आत्म संज्ञा मगे मन से अतीते दिहम अतीते दित आहारे हेदन अनात्म कुटस्टिक पिहिटी तनक पिहिटी सतहन दखन कुट मगे मनस तुला आत्म संज्ञा वेदीला मम हितन विधि आत्मीय यमक अतीते वाहिति बिल अनागति बाहर तीर मे दिपेत्तम अनात्माय कियने को पेन्ननकोट मेद आत्म दृष्टि केलियसिट पावतिन्न बै ए हिंदा उन्न ए अरमुन विदर्शना कला इट पस्से यालुए अपके उन समं कियला समं कियला यालुआ गैन सितुविली वेला क्यान देन कोट मने तग्गाल सतिपट्टाने मेतेंट अवश्याई वायाम सति देख केलियस तवन वेर एतु नूपंग कुशले नूपदूल उपंग कुशले दुर्कर उत्साह नूपंग कुशल उपदूल उपंग कुशल वेडिदूनकर उत्साह युक्त इतकोट समंकन अरमुन गण अरमुन अरगन मम समन्व बलांडकील गिहामत्वेन्नी मम हितन समन्हंबवेन्नी कनबुन आहारें हेदुनु केसलुम नीदत हम्मस्नारादी कुनुपकोट एक एकिंग एक एकिंग एक बेलुवत कमक ने एहम नतिनां ए द्वत्तिंसाकारे कुनुपकोटस्वल तमंट प्रकट प्रकट कोटस्वसिं बेलुवत कमक ने बलला मेहेम अनात्म कोटस्टिक असुरु करगन पिहिटी वर्ण सटहन दक्षिणकोट समान कीन अदहस मटने अतिवेन्नी කියලා බලනවා
මම හිතාගෙන ඉන්න විදිය ආත්මෝ කෙනෙක් බාහිර ඉන්නවා නෙමෙයි අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට එනකොට කෙනෙක්ව සිහි වෙන්නේ මටනේ ඒකද අනාත්ම බව ඔප්පු කරන්න තමයි සමුදේ ධම්මනුපස්සීව කායස්ම වියසි මේ කය ඇතිවීම බැලුවේ කන බොන ආහාරය නිසා මේ රූපය හැදුනේ සමුදේ ධම්මනුපස්සීව කායස්ම වියරති වය ධම්මනුපස්සීව කායස්ම වියරති කන බොන ආහාරය නැති වෙනකොට ඒ රූපය නැති වෙනවනේ ඈ කන බොන ආහාරය නිසා මේ කෙස්ලොම් काय केसलोम नियदत हम्मस्नहरादी कोटसोलिन युक्ताय काय समुदे धम्मानुपस्सीवा खानबुन आहारें हेदिलती एन्ने खानबुन आहारें नेतिनकोट मे कोटस टिक नेतिवेनो एबदु तनकई मे सतहन तियेन्ने एक दकिनकोट समन केन अदहस एनो हुंदतम स्वामीनास मतक तियागन्न समनगे काय विदर्शना करनो नेमे अपि वेनदट करन्ने समनगे काय हेदिला तियेन्ने मेहेम සමන්ගේ කය ඇතුලේ තියෙන මෙහෙම මෙහෙම කොටස්නේ බෑ එතකොට මේ අපේ සංඥාව පතිත වෙන්න ඕනේ දැන් පතිත වෙලා තියෙන්නේ හොඳට බලන්න බිත්තියේ ඇඳපු චිත්‍රය දකිනකොට අපිට සමන් කියන අදහස ආවේ අපි බිත්තිය දිහා බලන සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ගඩොල් සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන වැලි සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන සිමෙන්ති කියලා විදර්ශනා කළොත් හරිද एक चित्र दिन समान बल समान ඇඟේ ඇතුලේ ගඩොල් වැලි සිමෙන්ති තියෙනවා හෝ සමන් මේ කියන චිත්‍රය සමන් කියන තැනකින් බලන්නේ. එහෙ අනාත්මයි අනාත්මෝ ධර්මතාවය නිසා ආත්ම සංඥාවක් ඇති වෙලා තියෙන්නේ. මේක චුට්ටක්වත් වරදන් දෙප වැරදුණු නිවනමමයි වරදින්නේ. මේ න්‍යාය නම් වෙනස් වෙන්නේ නැහැ. අපි කරන වැරද්දක් අපිට නොතේරුණාට විශාල වැරද්දක්. අහසට පොළොව වගේ සම්පූර්ණ නිවන් මඟ මත හැරෙනවා. හරි ගියොත් නිවන පිළිබඳ ප්‍රපංච මාත්‍රයක් අත උපදවන්න ඕන නිවන කියන්නේ මොකද්ද කියන අදහස උපදවන්න ඕනේ නිවන් දකින්නවා එතකොට සමන් කියලා යාළුවා සිහි වුණා සිහි වුණේ පෙර වැරද්දන දැක ඇත්ත නිසා දැන් විදර්ශනා කරනවා සමන් කියලා බලන්න ගියාම බහිද්දවා කාය කායන පසිරති ඨග් ගාලා ඒ කය කෙරේ සමන් කියලා සිහි වෙච්ච තැන කය කෙරේ සිහි අරගෙන යනවා ඒ කය කෙස්ලොම් නියදත් හම්මස්නහරාදී කුණපකොටස්තුලින් පිටලා තියෙන්නේ නැත්තම් ඉම මේව කායන් යථා තිතං යථා බණිතං ධාතු සෝපච්ච වෙක්කති ඒ කය යම්සේ පවදිද යම්සේ පිහිට පවදිද එසේ ඇත්ත ඇති හැටිය මේ කයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා සතර මහා ධාතු වශයෙන් හෝ බලනවා කොටස් වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් බලලා සමුදේ ධම්මානුපස්සීව කායස්ම විහෙරති කනබුන ආහාර නිසා ඒ රූපේ හැදෙන්නේ කියලා බලනවා වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති ආහාරය නැතිරු නැති වෙනවා කියලා බලනවා එබඳු ආහාරයෙන් හැදුණු ආහාර නිසා නැති වෙන කොට නැති වෙන කොටස් ටිකක් මෙතන තියෙන්නේ එබඳු කොටස් ටික ඇසුරු කරගෙනයි මේ හැඩ සටහන තියෙන්නේ ඕක දකිනකොට සමන් කියන පුද්ගලයේ කෙනෙක් තමන්ට සිහි වෙනවා කියලායි දකින්නේ කිසිම වෙලාවක සමන්ගේ සමන් කියන තැන අර රූපෙට තබලා විදර්ශනා කරන්න එපා සමන් කියන යාළුවා නැත්තම් ඒ සමන්ගේ රූපෙ හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත්තුල ඉන්නේ කියලා බලන්න එපා වැරදිමයි ඒ රූපෙට මේ ආත්ම සංඥාව නමන්නම එපා එතකොට අනාත්මය නිසා ආත්ම සංඥාව ආවා ඊට පස්සේ අජත්තං වා කාය දැන් අර විදිහට බලලත් නොතේරෙන හැම වෙලාවකම ඔය මං කියන උපමාවක් ගන්නද ඒ උපමා කියන්නේ ඒකට සෝමනංස මොකද මම උනත් විදර්ශනා කරනකොට මම්ම දෙන උපමා මේ මගේ මනසට යම් අරමුණක් විතරන අම්මා කියලා විදර්ශනා කරනකොට හිත පිළිගන්නේ නැත්ත නෑ ඉන්නවමයි කියලා තේරෙනවනම් මම tag ගාලා මම්ම මට උපමාවක් දෙන හොඳයි ඔය හැඩේ බිත්තියක ඇඳලා තිබ්බොත් මට අම්මා කියලා සිහි වෙයි අම්මා කියලා සිහි වෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති ඇතුලේ අම්මා ඉන්න හින්දාද නෑනේ එහෙනම් ඒ නිසා මෙහෙනම් සිහි වුනේ එහෙනම් මේ කනබුන ආහාරයෙන් ඇදෙන කුණපු කොටස් ටික තියෙන තැන දකිනකොටත් ඒ නිසා මෙහි සිහි වුණා මිසක ඒ ඇතුලේ තියෙනව නෙමෙයි නේද
කියලා උපමාව එහෙමම උපමේයයට බහලා පෙන්න ගන්නවා මම. ඒ විදිහටම අරමුණක පැටලෙන ගානේ උපමාව තියාගන්න. මේ උපමාවන් තමයි ස්වාමීන් වහන්සේ අපිට ගොඩ යන්න තියෙන එකම තැන. අද දවසේදී හැරි මෙහෙමවත් උපමාවක් නොකිව්වොත් නම් ස්වාමීන් වහන්සේලා මේක තේරුම් ගන්නෙම නැහැ. නිකමට හරි දැන් ওই ගඩොල් වල සිමින්තියෙන් කළ පිටියක චිත්‍රයක් ඇඳාම කෙනා කෙනෙක් එනවා. එහෙ කෙනෙක් නැහැ නේද කිව්වහම උපමා උපමෙයියතාවම බැරුණාට උපමාවෙදී හරි ඇත්ත තමයි කියන එක තේරෙනවා. එතකොට ඒ උපමාව පොඩි හයියක් තියෙනව උපමෙයිය සවිඥානික වස්තුවකත් එහෙම අපිට නොතේරුණාට නොපෙනුණාට මෙහෙම වෙන්න ඇති කියන එකට පොඩි හයියක් තියෙනවා. ඒ ඇති නැවත නැවත මේ උපමාව උපමෙයියට නැත්නම් සවිඥානික අරමුණට සම්බන්ධ කර 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 පෙන්නකොට තමන්ට ටික ටික දවස් යනකොට නිසක භාවයටපත් වෙනවා. ඊට පස්සේ අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කාය පැත්තට නැඹුරු වෙනවා. මෙතනද කේස් ග්ලොම්නිය දත්හම්මස් වශයෙන් බලනවා. නැත්නම් පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වශයෙන් බලනවා. කනබුන ආහාරය සමේ රූපේ හැදෙනව නේද කියලා බලනවා. ආහාර නැතිවෙනවා කියලා බලනවා. මේ කොටස් ටික අසුරු කරගෙන පවතින මේ හැඩය දකිනු මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. එතකොට මේ මම කියන අදහසින් මේ කොටස් ටික අසුරු කරන්ද මගේ අතහත ගන්නවා කියලා අතගන්න සුදුසු නෑ නේද කියලා හිතනවා. හිතුවට හිත පිළිගන්නේ නෑනේ. එතකොට තමන් මහනවා කන්නාඩියක් ඉස්සරහට ගියම ඒ රූපේ දකිනකොටත් මම කියලා අදහස පහළ වෙන වීදුරු ඇතුලේ මම ඉන්නේ හින්දාද කියලා තමන්ගෙන් අහනවා. එහෙනම් එතන අනාත්මයි නම් අනාත්ම රූපේ දකිනකොට තමා තුලන සීවිලා තියෙන මෙතනත් එහෙම තමයි. මේ හැඳේ ගඩොල් වල සිමින්තියෙන් කළ පිටියක ඇඳලා තිබ්බොත් ඒත් මම කියන අදහස එයි. මම කියන අදහසෙන් ගඩොල් වල සිමින්තියෙන් කළ පිටිය පිරිමැද්දොත් හරියනවද? අත දෙන්නොත් හරියද? හරියන්නේ නැහනේ. එහෙනම් ඒ වගේ මේ රූපේ දකිනකොට මම කියන අදහස එනවනම් මේ කයට මම කියලා අත දාලා මේ කය මගේ අත කියලා පිරිමැදි මදිනක සුදුසු නෑ නේද? ඒක තමන්ගෙන් ප්‍රශ්න කර කර මම මේ ස්වාමීන් වහන්සේලට දැම්මේ කියලා දෙන්නාත් මෙන් ස්වාමීන් වහන්සේලට කියලා දෙන්න ඕනේ. අවිද්‍යාව එකමයි ස්වාමීන් වහන්සේ අපි උගන්වන්න ඕනේ. නැවත නැවත බෑ කියන්න කියන්න ආශ්‍රව මේ තියෙන්නේ. මෙහෙම පෙන්වන්න හැමදාම මෙච්චර වද කරන්න ඕනේ නෑ. මේක පිළිගන්න පුළුවන් මට්ටමකට මෙයා එනවා. ඊගාවට හැමදාම මෙහෙම නිදසුන් දිදී හැමදාම අරමුණක් අරමුණක් ගන්න මෙහෙම උත්සාහවත් වෙන්න ඕනේ. මේක සතිපට්ඨාන මේ විදිහට විදර්ශනා කරන කාලේට විතරයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. ඊට පස්සේ එයාට මෙහෙම සිහි කළ පමණකින් මුළු ලෝකයම මහභූත සහ උපාදාය රූපයි තමන්ගේ මනසේ නිමිති තියෙන්නේ කියලා මුළු යායට මුළු ලෝකෙම එකම මට්ටමට අහු වෙනවා. එදාට මනසේ උපදින උපදින විතරකේ විතර අයින් කරන්න තියෙන ඒත්කොට සම්ම්‍ය ප්‍රධාන කියන කොටසට එනවා. අර එකක්වත් දර්ශනා කරන්න ඉතාම සරල දැනකට එනකන් එනවා. මේ හැබැයි සතිපට්ඨානේ වඩන ටිකේදී මහන්සි වෙන්න වෙනවා. අරමුණ කරමුණ ගාන එයාට භවයට යන්න වෙනවා. මේ ටික හැමදාම මේ විදිහට කරන්න ඕනේ නැහැ. සතිපට්ඨානේ කොටස වඩලා ඉවර වෙනකොට ශුන්‍යෝගාමී හිස් ගෙවල් හයක් හම්බ වෙනවා කියලා කියන්නේ මනසින් මෙහෙම ඉන්නකොට බාහිර සත්‍ය පුද්ගලිකයාට සිහි කරගන්න බැරි දවසක් එනවා. ඒ කියන්නේ සිහි කරගන්න හදනකොටම සතිපට්ඨානේ නුවණයි කවදාවත් හම්බ වෙලා නැහැ හම්බ වෙන්නේ නැහැ. එහෙම එහෙම අනාත්මತನ නිසා තමා තුළ වෙන ප්‍රපංච ඇති කියලා තියෙන කින තැනකට එනවා. මේ සිහිය නුවණ දියුණු වෙනවා. එදාට කෙනෙක් ඉන්න පුරණ හොරුවට කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා සිහි වෙනවා. සිහි වෙන අරමුණෙන් විතරක් අල්ලගත්තා හැකි. හැබැයි අද විතරක් සිහි වෙන අරමුණෙන් අල්ලගත්තට හරියන්නේ නැහැ. එදාට සිහි වෙන අරමුණෙන් අල්ලගන්නකොට සතිපට්ඨානේ නුවණ මේකට හැපිලා තියෙන්නේ. මේ සිහි වෙන අරමුණට හිත තියනකොට සතිපට්ඨානේ වඩපු අධ්‍යක්ීම තියෙනවා. ඊට පස්සේ මේකද මෙච්චරවත් මහන්සි එහෙම සිත් උපදින්නේ නැති මට්ටමක් තියෙනවා. එර්ධිපාද කියන මට්ටමට එනකොට ඉතාමත්ම සතුටුදායක තැනකට එනකම් වෙනවා. සතිපට්ඨානේ වඩන කාලේ විතරයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපහසු. ඒකද කෙනා කෙනා අප්‍රමාදීව ධෛර්යය දැම්මොත් නුබෝ දවසකින් ගෙවා ගන්න පුළුවන්. හැමදාම සිල් රකින්න ඕනේ සාසනයක්, හැමදාම භවනා කරන්න ඕනේ සමත භවනා කරන්න ඕනේ, හැමදාම විදර්ශනා කරන්න ඕනේ සාසනයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේක. මේ ඔක්කොම කළ බොහෝම නිදහසේ බොහෝම විවේකයෙන් නිවිච්ච මනසකින් ජීවත් වෙන්න තියෙන ශාසනයක් නේ.
නමුත් අපි හැමදාම වැඩ කරනවා මිසක වෙච්ච දවසක් නෑ ඒ නිසා මම කියන්නේ මේ සතිපට්ඨානේ වඩන ක්‍රමය නිවැරදිවම කරන ක්‍රමයේ තේරුම් ගන්න එතකොට ආධ්‍යාත්මික කයත් බලන්නේ අර විදියට කොටස් ටික බැලුව කන බොන ආහාරෙන් බැලුව ආහාර නැති වෙනවා කියලා බැලුව බලලා ඉබ්බඳු තැනක පිහිට සටහන් දක්වන මම කියන හැඟීම ඇති වෙනවා මේ හැඟීමට තව ඔය බිත්තියක කණ්ණාඩියක පත්‍රයක තියෙන හැඩය දක්වන මම කියන අදහස එනවා කියලා ඕවා උපමා කරලා පෙන්වනවා ওই විදිහට අරමුණු ටිකක් විදර්ශනා කරලා විදර්ශනා කරනක හිතාමතා නතර කරලා සති නිමිති තියාගෙන ආයත ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩද්දී දැන් අරමුණු ආවත් විදර්ශනා කරන්නේ නැහැ සත්‍ය නිමිත්තට හිත තියාගෙන ආනාපාන සතියම වඩනවා ආපහු එක නතර කරලා විදර්ශනා කරනවා හැබැයි කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතිය නොවල විදර්ශනාවෙන් විතරක් යන්නත් පුළුවන් එහෙමත් පුළුවන් එතකොට මේ විදිහට යුගනද්දව සමත විදර්ශනා දෙක යුගනද්දව යනවා සතිපට්ඨානේ හරියටම වඩනකොට ස්වාමීන් වහන්සේලට පෙන්නන අත්ති කායත්වා 50 සති පච්චපටිතා හෝති සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇතින 100 හොඳින් එළඹ සිටිනවා ඒ කියන්නේ ගඩොල්වල සිමෙන්තියෙන් කළ තැනක තියෙන චිත්‍රය දකිනකොට කෙනාගෙන අදහස ආවේ කියන එක දකිනකොට ඒ රූපයේ සත්‍ය පුද්ගලේ නෝ කයක් කියන එක එළඹ සිටිනවා හරියට හරියටම මේ සතිපට්ඨාන හිත තිබුණා නම් පහු කාලෙදී මේ අරමුණ මෙනෙහි කරන වෙලාවෙදීම එහෙම හිටිනවා වෙන්න ඕනේ මේ කුණප කොටස් ටික පිළිති දැනක මේ සතහන දකිනකොට මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනකොට මේ කොටස් ටික පිළිති කොටස් ටිකේ පිළිති වර්ණ සතහන පුද්ගලයා මම නෙමෙයි කියනක හිටිනවා ඥාන මත්තාය ප්‍රතිසති මත්තාය සීය සහ නූන තවත් මතුවතුෙත් වැඩෙනවා කියලා මෙහෙම තමයි ආනාපාන සතිය වඩන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉරියාපතේදී දැන් ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති තිතෝ තිතෝ මෙහිති පජානාති නිසින්නෝ නිසින්නෝ මෙහිති පජානාති සයනෝ සයනෝ මෙහිති පජානාති යත යතව පනස කයෝ පනිතෝ හෝති තත තතනම් පජානාති කියලා කියනවා ඒ කියන්නේ යනකොට යනවා කියන එකක් දන්නවා මෙතනදී යම 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 කියලා හිතන එකක් එහෙම නෙවෙයි එතකොට යනවා ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියන ඉරියව් හොඳට දන්නවා ඒ හැම තැනකම එයා දන්නවා කනබුන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපී මේ පිහිටි ආකාරය මේ ආකාරය දකිනකොට මම කියන අදහස ඇති වෙනවා මේ කය යම් යම් ආකාරයකට පවතිනකොට දැන් මේ මම ඉඳගෙන ඉන්නවා කියන අදහස ඇති වෙනවා කියන එක දකිනවා මම ඉඳගෙන ඉන්නවා කියන අදහස මේ ඉරියව්වට නමන්නේ හැම වෙලාවෙම තියෙන්නේ මේ කය නිසා තමන්ගේ මනස තුල උපදිනවා තමන්ගේ මනස තියෙන උපදින කිසිම ගතියක් මේ කයට ඇති නැහැ මම ඔබට කියන්නේ ස්වාමීන් වහන්සේ මේ වන් වේ කියලා වන් වේ කියන්නේ දැන් වාහන දෙපැත්තකට යන්නේ එක පැත්තක ඉඳන් වාහන එනවා විතරයි අනිත් පැත්තට යන්නේ ඒ වගේ මේ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච නැත්තම් තමන්ගේ මනසේ අදහස් ඇති වෙනවා ඇති වෙන්න පුළුවන් තමන්ගේ මනසේ තියෙන අදහස් රූපවලට බහලන්නේ ඔච්චරමයි කරන්න තියෙන්නේ ඔච්චරමයි කරන්න තියෙන්නේ එතකොට මේ ඔක්කොම කෙලස් ටික නැති වෙනවා එතකොට යනකොට යන බව දන්නවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දන්නවා ඒ හැම තැනකදීම හඳුනාගන්නේ සතර මහා ධාතු කහේ පිහිටින ආකාරය සතර මහා ධාතු මේ රූපය පිහිටන එක එක ආකාරය ඒ හැම තැනකදීම සිහිය. ඒ කියන්නේ කුණුප වශයෙන් හෝ ධාතු වශයෙන් මෙනෙහි කරනවා මෙනෙහි කළා ඒ කය නිසා ඒ පිහිටිය ඉරියව්ව නිසා තමන්ගේ මනසේ ඇති වෙන ප්‍රපංච ටික මම ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මම ඇවිදිනවා මම යනවා කියන අදහස් ඇති වෙනවා. නමුත් මේ අදහස් මේ ඉරියව්වට ඇති නෑ. මේ විදිහටයි ඉන්නේ. එතකොට මෙතනදී සිහිය සතිපට්ඨාන සිහිය කියන්නේ හැම වෙලාවෙම ඉඳගෙන ඉන්නවා
හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා කියන ටිකේදී මෙතන තව එක කාරණාවක් කරනවා ස්වාමීන් වහන්ස මෙන්න මෙතනයි මේකේ තියෙන ඊගව උපාය මේ සිහිය පිටවල තියෙන දේ ස්වාමීන් වහන්සේ තව පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සේලා මෙතන ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නකොට සමහර විටක ස්වාමීන් වහන්සේලා එක්කෝ අතීතයේ පොඩි කාලේ දෙයක් හිත හිතා ඉන්නවා නැත්තම් කරන්න ඕන දෙයක් හිතාගෙන ඉන්නවා නැත්තම් වෙන මොකක් හරි වැඩක් කර කර ඉන්න ඉඳගෙන ඉන්න බව දන්නේ කිසිම වෙලාවක ස්වාමීන් වහන්සේලා හිත ගන්නවා කියන එකට සිහියෙන් නෙමෙයි කවදාවත්ම හිටගන්නේ හිත ගන්නවා කියන සිද්ධිය කරන්නේ වෙන මොනෝ හරි දෙයක් හිත හිත මේ සිහිය ළඟට ගන්න ප්‍රධාන උපායක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා ඉඳගෙන විදර්ශනාත් කරනවා හිත ගන්නකොට සිහි ඇතුව දැනුම් සහිතවමයි හිටගන්නේ මම කියන එක තේරෙනවද දැන් අසිහියෙන් හිටගන්නේ හිටගෙන විදර්ශනා කරන නොකරන එක නෙමෙයි විශේෂයෙන් ඊගාව මෙතන තියෙන මේ සති සම්පජන්න තියෙන දේ තමයි සිහිය ළඟට ගන්න එක ඒ කියන්නේ නිතරම හිත කෙලෙස් වශයෙන් දුවන්න තියෙන ඉඩයි අහුරලා තියෙන්නේ හිතට කෙලෙස් දැන් අපි ස්වාමනස සක්මන් භාවනාව කරනකොට කරන්නේ මොකද්ද හිත අහකට යන්න නොදී කයත් එක්ක හිත තියාගන්නව නේද එතකොට හිතට එක එක දේවල් සිහි කර කර ඈතට යන්න තියෙන ඉඩ නැති වෙනවනේ අන්න ඒ වගේ සිහිය ළඟට ගන්න එක සිහිය තමන් තුල පිහිටුවා ගන්න පුරුදු කරන එක මේකෙන් කරන්නේ මේ සතිපට්ඨානෙ මේ ඉරියාපතේදිත් සතිපට්ඨාන කොටසේදී ඉඳගෙන ඉන්න ඉඳලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හොඳට දන්නවා ඉස්සෙල්ලා ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්නේ කියන එක දන්නවා දැන් අපි වෙනදට සමාවිත ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව ගැන දන්නෙත් නැහැ සිහියකුත් නැහැ ඉඳගෙන ඉන්නවා නමුත් හිතෙන් වෙන මොනවා හරි හිත හිත කිය කිය කර කර ඉන්නේ නමුත් දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න මම විදර්ශනා මොන විදිහකට හරි දහම් සති නිමිත්ත කොහො නැත්නම් දහම් මනසිකාරයක කරනවා හැබැයි ඉඳගෙන ඉන්නේ කියන මට්ටම සිහියයි හිත ගන්නකොට දානශාලාව කරන වැඩ ගැන සිහි කර ගනිමින් හිත ගන්නෑ දැන් මේ හිත ගන්නවා කියන එකට සිහියයි ඉඳ ගන්නකොට ඇවිදිනකොට දැන් ඇවිදින්න හදන්නේ කියන එකට සිහියයි නිදා ගන්නකොට නිදා ගන්න හදන්නේ කියන එක සිහිය හැම වෙලාවෙම පුළුවන් තරම් හතර ඉරියව්ව තුල ඉරියව් මාරු කරන වාරයක් ගන්න ඉරියව්ව තුල ඉන්න මේකෙන් කරන්නේ සිහිය සිහිය එහෙම ඉඳිමින් ඒ ඉරියව්වට හසු වෙන කය හෝ එහෙම නැත්නම් ඒ ඉරියව්වේ ඉන්නකොට සිහි වෙන බාහිර කය අර විදිහටම සතිපට්ඨානේ ආනාපාන පබ්බේදී මෙනෙහි කළ විදිහට මෙනෙහි කරනවා දැන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා දැන් මම කතා කරන රුවම්නාතල එක හැබැයි මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ඉන්නේ කියලා දන්නවා කියනකොට මේකෙන් එකක් කරලා තියෙන මේ දන්නවා කියලා කියන්නේ ඇතුළතින් සියුම් සියුම් විතරක වශයෙන් පිටට ගිහිල්ලා නැහැ කියන ඉඳයි මම දන්නේ ඒකට මේ ඉරියව්ව මම ඉරියව්වට හිත බැඳලා තමයි මගේ ඇතුළේ සියුම් විතරක නතර කරගෙන තියෙන්නේ එහෙම ඉඳගෙන ඉඳලා ඉන්නවා මට සිහි වෙනවා යාළුවේ ගෙදර අම්මා අර ආනාපාන පබ්බේ සතිපට්ඨාන භාවනාව කියලා දුන්නු විදිහට සමුදේ ධම්මානුපස්සීවා කායස්මිරති වය ධම්මානුපස්සීවා කායස්මිරති කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවා ඒ ඉරියව්ව තුලදී කෙනෙක්ව සිහි වුණොත් පුද්ගලයෙක්ව සිහි වුණොත් ඒක විදර්ශනා කරනවා විදර්ශනා කරන්නේ භවයෙන් භවයෙන් කියලා කිව්වේ කෙනා සිහි වුණාම සිහි වෙච්ච අරමුණ හම්බ වෙච්ච සහ හම්බ වෙන තැන මම අම්මා බලන්න කියලා ගියාමත් මෙහෙම කොටස් ටිකක් තියෙන කන බොන ආහාරයෙන් හදන කොටස් ටිකක් තියෙන තැනක රූපේ දකිනොත් අම්මා කියන අදහස සීවේන්නේ නිකමට හිතන්නේ බරක් වශයෙන් ගණ්ඩම එපා ගැඹුරක් වශයෙන් ගණ්ඩම එපා හරිම සැහැල්ලුයි හරිම සරලයි සියුම් බවක් විතරයි තියෙන්නේ උත්සාහය විතරයි චුට්ටක්වත් ගැඹුර නැහැ ස්වාමීන් වහන්සේ කන බොන ආහාරයෙන් හැදුණු
කෙස්ලොම් නියද ධම්මස් නහාරාදී කුණු කොටස් ටිකක් තියෙන තැනක පිහිටි රූපය දකිනකොට අම්මා කියන අදහස ඇති වෙන්නේ කියන ටික අපිට ගිරව කියන වගේ හිතන්න බෑද පුළුවන් අර්ථය නොතේරුන දැනට ඔහොම හිතන්නකෝ ටික දවසක් කරනකොට වචන වල අර්ථ පෙන්නනවා Tamanටම ඉස්සෙල්ලා අර්ථවත් තේරුන්නේ නැහැ ටික දවසකින් වචනයක අර්ථය පෙන්නනවා ටිකක් ටික දවසකින් ඇත්තටම එතන කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සතහන දකින්නකොට මට නැති වෙන්නේ මේක ටික 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 Taman වරගෙන එනවා මේ සතිපට්ඨානෙ මේක බැරිකම නෙමෙයි නොකරනකමයි මේ දෝෂෙ තිබිලා තියෙන්නේ කරන්න ඊට පස්සේ ඉරියාපතේදී මතක තබා ගන්න ඉරියාපතේගේ භාවනාවෙන් කරන්නේ සතිපට්ඨානේ ඉරියව්වට හිත තැබීමෙන් කරන්නේ ප්‍රධාන කෘත්‍ය සමත කෘත්‍ය ළඟට ගන්න එක සිහිය තමන් තුල පවත්තන එක තමන්ව තමන් තුල අවදීන් තියාගන්න එක මනෝමයෙන් අතීත අනාගත දෙකට ඇසුරු කරන්න නොදෙන එක ස්වාමීන් වහන්ස අතීතය නිරුද්ධ වෙලා මැරිලා අනාගතේ න ආගත තාම පැමිණිලා නැ නූපන්නා නූපන්නදී බොරුවක් නිරුද්ධ වෙච්චදී මැරුණදී බොරුවක් මරුණු අතීතයේ සහ නූපන් අනාගතයේ කියන මේ බොරුව තුල තමයි අපේ මනස 90%ක්ම පවතින්නේ 90කටත් වැඩි 99ක්ම 1%ක් විතර තමයි පියවි වර්තමානයේක පවතින්නේ මනස නූපන් අනාගතියත් මරුණු අතීතියත් ආරම්භය මානසින් බොරුවක් තුල තලුමරමරා ඉන්න අපේ මුළු ලෝකෙම බොරු ස්වාමීන් වහන්සේ අපේ මුළු ලෝකෙම මායාවක් නිරුද්ධ වෙච්ච දේ තුල සත්‍යයක් නැහැ නූපන්න දේ තුල සත්‍යයක් නැහැ නිරුද්ධ වෙච්ච දේ නූපන්න දේ ආරම්භය හදාගත්ත මනෝමය ස්වාමීන් වහන්සේලා සිහි කරන්න පුළුවන් යම්තා කර්මණු තියෙයිද ගොඩ නැගිලි ගෙවල් දොරවල් අම්මා තාත්තා ඒ ඇහැ නිරුද්ධ වෙලා ඒ රූපය නිරුද්ධ වෙලා ඒ චක්කු විඥානය නිරුද්ධ වෙලා ඒ අතීතය නිරුද්ධ වෙලා හිතාගෙන ඉන්නවන යන්න ඕනේ කියලා ඒ අනාගතය පැමිණිලා නැහැ ඒ නූපන්න සහ නිරුද්ධ වෙච්ච ලෝකයේ ආරම්භය අපේ මනසේ අද පවතින මේ ලෝකය මායාවක් බොරුවක් ඒකයි මේක නිරුද්ධ කරන්න පුළුවන් මේ සප්න උපමා කාම කාමය කියන හිමියක් බඳුයි මුළු අපේ ආත්ම භාවයේම හිණියක් තුලයි තියෙන්නේ මුළු නෑදකන් ටිකම මුළු වස්තුවම මුළු ලෝකයේම හිණියක් තුලයි අපේ මනස තියෙන්නේ ඒ හීනෙන් අවදි කරවන්නේ හීනෙන් නැගිටලා සැබෑවටම පවතින 1%ක් වර්තමානික පවතන සතිපට්ඨානේ ඒකට තමයි සතර සතිපට්ඨාන ඉරියාපතේ තුල ඉන්න කියලා කිව්වේ ඒ ඉරියව්ව තුල ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්නවා කියන්නේ මේ ඉරියව වර්තමානයි ස්වාමීන් වහන්සේ නැගිටිනෝ නැගිටිනවා කියන්නේ වර්තමානයි මෙහෙම ඉඳ ඉඳ වර්තමානයක දුබල වෙන්නේ කවුද දුබල වෙන්නේ කවුද මරුණු අතීතය අනුව යන මනස නූපන් අනාගතය අනුව යන මනස බොරුව දුබල වෙන්නේ මේ වර්තමානයක ඉන්න දුබල කරන්නේ බොරුව නැති වෙන්නේ ඉඩ නැති වෙන්නේ බොරුවට ඒ නිසායි එරිහාපතෙන් කරන්නේ හැම වෙලාවෙම යනකොට යන බව සිහියමයි කරන්නේ කියන එකෙන් කියනවා හිතින් මරුණු අතීතයේ සිහි කර කර නූපන් අනාගතයේ තලුමර මර යන්න එපා කය කෙරේ හිතා ගන්න. ඒ දෙන්නව දුබල කරනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන එක දැනුවත්ව කරන්න. හිට ගන්නකොට හිට ගන්න එක දැනුවත්ව කරන්න. නිදා ගන්නකොට නිදා ගන්න එක දැනුවත් කරන්න කියලා මේ ටිකෙන් සමතය සමතේක කෘත්‍ය වර්තමානයකට ගේනවා ඇත්ත ඇති හැටි පෙන්වන්න. ස්වාමීන් වහන්සේ අතීතයේ මැරිලානේ අනාගතේ ඉපදිලා නැහැනේ. ඔය දෙකේ නම් අපි ඉන්නේ වර්තමානයේක සැබෑවක් නම් තියෙන්නේ වර්තමාන සැබෑව තියෙන වර්තමානයේ නැහැ ඉන්නේ මරුණු අතීතේ නූපන් අනාගතේ ඒ දෙකේ සැබෑව නැහැ සැබෑව තියෙන වර්තමානයේක අපි ඉන්නේ කොහෙන්ද අපිට සත්‍ය අවබෝධ වෙන්නේ මරුණු අතීතය සහ නූපන් අනාගතය තුල සත්‍ය නැහැ අපි ඉන්නේ ඒකේ සැබෑව තියෙන වර්තමානයේක ඒකේ අපි නැහැ අපිට කවද්ද සත්‍ය අවබෝධ වෙන්නේ වෙන්නේ සතිපට්ඨානෙන් කරන්න ඉස්සෙල්ල වර්තමානික තබන එක අපිව වර්තමාන බබලා නූපං සහ මරුණු අනාගත
මරණ අතීතයේ සහ නූපන් අනාගතෙන් හිත දැහැර කළ සතිපට්ඨාන වර්තමානික තබනවා සතිපට්ඨාන භාවනාවෙන් ඉන්න වර්තමානිය ඇත්ත පෙන්නනවා ඒකයි මේ කරන්නේ එතකොට දැන් ඉරියාපතේදිත් භාවනාව එකයි සමත කමඨහනේ ආනාපාන සතිපබ්බේ සති නිමිත්ත හිත තියාගත්තාම හිත අතීත අනාගත දෙකට යන්න නොදී කරපු කෘත්‍යය තමයි ඉරියාපතේක දි කරන්නේ තේරුණාද මං කියපේක ආනාපාන සතිපබ්බේදී සති නිමිත්ත හිත තබාගෙන එහාට මෙහාට යන්න නොදී එකතැනක තියාගෙන වර්තමානයේක හිත තියාගන්න දුන්නු කෘත්‍යය කරනවා ගච්ඡන්තෝවා ඨිතෝවා නිසිනෝවා සයානෝවා කියන ඉරියාපතේදී ඒ කෘත්‍ය ටික කරනවා ආනාපාන පබ්බේදී කරපු සම්දි අජත්තංවා බහිද්දවා අජත්ත බහිද්දවා සම්දි ධම්මනුපස්සීවා වය ධම්මනුපස්සීවා සම්දි වය ධම්මනුපස්සීවා කියලා කය ගැන බලපු ක්‍රමය ඒ විදිහටම ඉරියාපතේදීත් ගත යුතුයි ඒකෙදි විදර්ශනාව පෙන්වනවා ඒ ටික ඒක පැහැදිලිද ස්වාමීන් වහන්සේ හරි ස්වාමීන් වහන්සේ ඒ තනිකර විදර්ශනාව කියලා කිව්වේ මෙහෙම ඉරියව්ව ගැන මෙනෙහි කරන්නෙත් නැහැ සති නිමිත්ත ඒ කියන්නේ ආනාපාන සතිය ගැන මෙනෙහි කරන්නෙත් නැහැ අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා නම් උපදින උපදින අරමුණුම අඛණ්ඩවම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර විතරයි පවතින්නේ සම ආනාපාන ආදී සමතකමට හරන කර දෙන කාලයක් දෙන්නේ නැහැ මට ඉඳගෙන ඉන්නකොට ගෙදර සිහි වුණා දරුව සිහි වුණා නෑදෑය සිහි වුණා දායක සිහි වුණා කියලා ඒ සිහි වෙන අරමුණු එකින් එක අරගෙන ඒව විදර්ශනා කර කර විදර්ශනා කර කරම යන්නේ අර කලින් වගේ ඒක විදර්ශනා කළා ආයත ආනාපාන සතිය වඩනවා ආපහු ඒක ඉවරනකොට සතිපට්ඨානේ ඉරියව්වට හිත තියනවා ඒ වගේම මුකුත් කරන්නේ නැහැ විදර්ශනාම විතරයි අරමුණු උපදින හැම දැන් නැගිට්ටහම උනත් විදර්ශනාම විතරයි ඒ විදිහට අරම සමතකමඨනක් උපයෝගී කර නොගෙන විදර්ශනා කරන එක කරන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් තියෙයි ස්වාමීන් වහන්ස ධර්මයේ පෙන්වන්නේ විදර්ශනාම විතරක් කරන එක හරියට ගඟක පීනනවා වගේ කියලා. සමතිය උදව් කරගෙන විදර්ශනා කරන එක නැවකින් බෝට්ටුවක යනවා වගේ කියලා පෙන්වන්නේ. මොකද මේ පීනනකොට හරි මහන්සියනේ. නමුත් නැවකින් බෝට්ටුවක යන කෙනාට එහෙම මහන්සියක් නැහැනේ. නීවරණ ධර්ම වැඩි වුණාම ස්වාමීන් වහන්සේ කොච්චර විදර්ශනා කිරුවත් තේන්නේ නැහැ. එක හරියට අර එක්සයිස් කරන මැෂින් එකක දුවනවා වගේ කලහට කලහට එකම තැන වගේ. නමුත් සමතයත් වඩමින් විදර්ශනා කරනකොට ඉක්මනට නීවරණ ධර්ම අඩු වෙනවා. සමතෙන් මෙහෙම විදර්ශනා කරනකොට ඇත්ත පේනවා. බුදුහාමුදුරුවෝ බොහෝ සෙයින්ම පනවලා තියෙන සමත විදර්ශනා යුග නද්ද ක්‍රමය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ එහෙම. වාචා කම්මන්ත ආජීව ටික පිහිටි ටික සීලය වායාම සති සමාධි කියන්නේ සමාධිය ditthi sankappa කියන්නේ විදර්ශනාව සීලයක පිහිටලා සමත විදර්ශනාව වඩන සිද්ධිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව කියන තුනයිති සීලයට වායාම සති සමාධි කියන තුනම වචනය කළා තියෙන සමාධිය සමතය ditthi sankappa දෙක විදර්ශනාව ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා සමත විදර්ශනා වඩනවා කියන්නේ ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රය බලන්න ඒ සලායතනික සූත්‍රයේ තියෙයි යම් කිසි කෙනෙක් මේ විදිහට කරනවා නම් එයා ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා ඒ වෙලාවේදී එයා සමත විදර්ශනා වඩනවා කියලා මේ විදිහට පෙන්වනවා. ඉරියාපතේදී සති නිමිත්ත හිත තියාගෙන ඉරියාපතේට අවධානයෙන් ඉන්නවා. දැන් අපි ස්වාමීන් වහන්සේ ආනාපානෙදි දෙකක් කළා මතකද? සති නිමිත්ත තියාගෙන ආනාපානෙට. මේකේ සති නිමිත්ත තියාගෙන ඉරියව්වට. දැන් ආනාපාන සතිය අපි දෙකක් කළානේ. ඒ දෙකම විදර්ශනාව නෙමෙයිනේ. සති නිමිත්තේයි අස්වාස ප්‍රස්වාසේ. ඒ දෙකෙන්ම කළේ අරමුණු සංසිඳවන එක නේ වටපිටාව පෙන්නන ගතිය සහ සිහි කරන ගතියනේ නේද ස්වාමීන් වහන්සේ එතකොට මේකෙදි ඉරියාපතේදි සති නිමිති හිත තියාගෙන ඉරියව්වට දෙකක් කළා අතන අස්වාස ප්‍රස්වාසයේ වෙනුවට මෙතන ඉරියව්ව සති නිමිති හිත තියාගෙන ඉරියව්ව සති නිමිති හිත තියාගෙන අස්වාස ප්‍රස්වාසයේ
संगाटि पत्त जीवर धारने संपजानकारी होती असिते पिते कायते सायते संपजानकारी होती उच्चाव पश्चार कम्मे संपजानकारी होती घटे सुत्ते जागृते भासिते तुन्निं भावे संपजानकारी होती मिन्न मे सत्ति संपजन्ने कियन एक तमाई ईगावट तियन मे हेम एककटम अंतिमट ओय अपि कृत्य वशेन नं कलाट मे सति संपजान्ने तमाय मे अनुग्रहय दाक्वला तियेन्ने सति संपजान्ने कियन्ने सिहि नुवन मेन्न मे सिहि नुवन कियन एक ईगावट विशेषम प्रधानम देयक करन करन हेम देयक्म दैन अपि इस्सेल्ला किव्वे अपि केनेकुगे मुलु जीवितेम आवरणे वेन्न तियेन पैति कडवल टिक ඉදිරියට යද්දිත් ආපහු එද්දිත් වටපිට බලද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දි දිගහරද්දිත් මේ හැම දෙයක්ම සිහියෙන් කරන්න ඕනේ කියලා එතකොට මේ හැම දෙයක්ම සිහියෙන් කරනවා කියලා කියන්නේ ස්වාමනාංශ මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඕකට කියනවා නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවාගෙන කටයුතු කරනවා කියලා एक क्यूवे मेके दिटका दक्षवेन्नोने दें अपि देक्कने स्वामीन हंस बाहिर सतर महा धातुव तियेन तेनक एंदपु चित्र टिकक अपिट पेन्ने कियला अपि देक्कने एकेन दें बित्तिये एंदपु चित्र दक्षिण कोट अपिट केना केना अदहस අපිට ආවනම් වෙනදට අපි අරමුණු ගන්න කලින් බාහිර කෙනෙක් ඉන්නවා කෙනා හම්බ වෙයි කියන තැනකින් බාහිරයට කකුලව ඇස් යොමු කරගත්තා වගේ කෙනෙක් බාහිරේ ඉන්නවා කියන තැනක මුලා වෙච්ච සිහියකින්මයි අවිද්දේ කලේ තේරෙනවද නේද දැන් සති සම්පජන්නේ කියලා කියන්නේ නෙක්කම් ධාතුව මනසට ආරෝපණය කරගන්නවා නෙක්කම් ධාතුවට කියන්නේ ඉස්සෙල්ලාම අනාත්මයට හිත තියාගෙනයි හැම වැඩක්ම කරන්නේ. ඒ කියන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍ර දකින උඩ කෙනා කියන අදහස ඇති වෙයිනේ කියන අදහසිනුයි එදියා බලන්නේ. අපි කියමු දැන් මෙහෙම යද්දි තව මම ඔකට උපමාවක් කිව්වොත් ඇත්තටම තව මේ අපිට මෙතන ටිකක් හිර වෙන්නේ මෙතන අඩුව හින්දා නෙවෙයි ස්වාමනාංශ. මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත තේරගත යුතුයි දැනගත යුතුයි කියලා ත්‍රිපිටකයේ ඉගෙන ගත යුතු කොටසක් අපේ අඩුයි. ඒකයි දැන් මම බණ අහපු දැන් මේ ඉන්න පොඩි හඳුකුල හිටපු අයට නම් මේක එච්චර ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස් ත්‍රිපිටකේන රූපේ කියන්නේ මොකක්ද ඒ ධර්මතා ගැන පැහැදිලි කරලා තියෙන නිසා ඔය අඩුව මේ තියෙන්නේ. නමුත් කමක් නැහැ ඒක හැදෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කඳු පල්ලම් පර්වත ප්‍රපාත කියන මේ දේවල් වලට හිත තබන්න නැතුව මුළු පොළොවම පටවි සංඥාවෙන් බලන්න කියලා. ස්වාමීන් වහන්සේ ඔය හැකියාව හම්බ වෙන්නේ මේ මේ ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත්ත කෙනාට. ඒ කියන්නේ අපි බිත්තිය හදලා ගඩොල් වල සිමෙන්තියෙන් බිත්තියක් හදලා සිත්තරෙකුට එන්න කියලා කඳු පල්ලම් ගංගා තියෙන චිත්‍රයක් අඳින්න කියන මුළු බිත්තියම වැහෙන්න
දිට්ඨිය පොඩ්ඩක්වත් පේන්නේ නැති වෙන්න කඳු පල්ලම් ගංගා නිම්න තියෙන චිත්‍රයන් අඳින්න කියනවා. අඳින්න බැයිද? පුළුවන්. ඇඳා. දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්ස, දිට්ඨිය දැන් අපිට පේන්නේ නැහැ, චිත්‍රෙම වැහිලා නේද තියෙන්නේ? දිට්ඨිය අපිට පේන්නේ නැහැ, චිත්‍රෙම වැහිලා තියෙන්නේ. හැබැයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ, අහුවෙන්නේ දිට්ඨිය. අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය තියෙන කඳු පල්ලම් අපිට අහුවෙනවද? ගස්කොලන් අහුවෙනවද? නැහැ. අහුවෙන්නේ අත වදින්නේ දිට්ඨිය. ඇහෙන් බැලුවොත් දිට්ඨිය පේන්නේ නැහැ, පේන්නේ චිත්‍රය. ඇහැට පේන්නේ උපාදාය රූපය, අතට ගැටෙන්නේ මහ භූත, කයට ගැටෙන්නේ හැම වෙලෙම පටවි ධාතුව මහ භූත. කාය විඥානේ විඤ්ඤාණය පටවි ධාතුව රූප පේන්නේ නැහැ. චක්කු විඥානේ විඤ්ඤාණය රූපය පටවි විඤ්ඤාණය නැහැ. ඒකයි මේ ස්වභාවය. දැන් මෙතන වෙනසක් තේරෙනව නේද ස්වාමීන් වහන්සේලාට? දැන් දිට්ඨිය කුත්‍තිය, චිත්‍ර කුත්‍තිය. හැබැයි ඒ දිට්ඨිය සහ චිත්‍රය අපිට ගනුදෙනු කරන්න පුළුවන් ආයතන දෙකකින්. චිත්‍රෙත් එක්ක කයෙන් ගනුදෙනු කරන්න බෑ. දිට්ඨියත් එක්ක ඇහෙන් ගනුදෙනු කරන්න බෑ. තේරෙනව නේද කීපෙක? ඒ කියන්නේ මම මෙහෙම බැලුවොත් කිසිම පැකිලීමක් පැටලීමක් නැතුව මට චිත්‍රය නම් පෙනේ. නමුත් මුළු චිත්‍රයම දිට්ඨිය වහගෙන නම් තියෙන්නේ, මට දැන් දිට්ඨිය පේනවද? කීයටවත් තේන්නේ නැහැ. නමුත් මම චිත්‍රය තියෙන මොනම හරි දෙයක් අල්ලන්න කියලා අත දැම්මොත් මට ඇඳපු චිත්‍රය කිසිම දෙයක් නම් අහුවෙන්නේ නැහැ. බිත්තියේ ගඩොල් වෙලී තිබ්බ බිත්තිය නම් හැටේ. ඒක නේද ඇත්ත? ඒ වගේ දැන් ස්වාමීන් වහන්සේ, ඒ චිත්‍රයේ කඳු පල්ලම් කියන එකක් තියෙනවද? පෙවුනට කඳු පල්ලම් පෙනෙන විදිහට හිතටයි පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ කඳු පල්ලම් කියන එක. යථාර්ථයට එහෙම නැහැ. දැන් ඒ උපමාව ගන්න, මුළු පටවි මුළු පොළවම බිත්තියක් නම් ඒ මුළු පොළවම වැහෙන්ද ඇඳපු චිත්‍රයක් නම් මේ මුළු මේ රට, මේ ලංකාව, මේ ආරණ්‍ය බිම නෙමෙයි, මුළු පෘථුවියම බිත්තියක් නම් බිත්තියේ දශමයක්වත් ඉඩ නැති වෙන මුළු බිත්තියම වැහෙන්ද චිත්‍රයක් ඇඳේ නම් දැන් ස්වාමීන් වහන්සේලාට මෙහෙම බලන්න, ස්වාමීන් වහන්සේලා පටවිය පෙනේද කියලා? පේනවා චිත්‍රෙ මේ. නමුත් ඔය පේන ඕනම දෙකකට අත දාන්න අත ගිහිල්ලා හැපේ පටවිය මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. කඳු පල්ලම් විවර වලට හිත තියන්නේ නැතුව එක්ම පටවි සංඥාව වඩන්න පුළුවන්. මේ පේන චිත්‍රය පතිත වෙලා තියෙන තැන මහභූතයි, මහභූත මත පතිත වෙලා තියෙන චිත්‍රයක් කියන තැනකින් හිත තෙබුවොත් මෙන්න මේ හෝ ඉමම් පටවෙන් විජසති, කවරෙක් මේ පොළොව දිනාද? සේකෝ ඉමම් පටවෙන් විජසති, සේක පුද්ගලයා මේ මුළු පොළොවම දිනනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක සේක පුද්ගලයෙකුට මුළු පෘථිවි ධාතුවම දිනන්න පුළුවන්. මොකද එක හිතට මේ පෘථිවි සංඥාවම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අර උපමාව ගන්න, මුළු පටවි ධාතුවම මුළු පොළොවම බිත්තියක් නම් බිත්තිය වැහෙන්නම චිත්‍රයක් ඇන්දොත් මේ ඇහෙන් බලනකොට ස්වාමීන් වහන්සේලා චිත්‍රයක් පෙනේ. නමුත් පටවිය පේන්නේ නැහැ. හැබැයි ওই පේනෙන චිත්‍රයේ ඕනම වස්තුවක් අල්ලන්න අත දාන්න, මේ පේන ඕනම තැනකට අත දැම්මොත් මේ අත හැපෙන ගිහිල්ලා පටවිය මේ බිත්තියේ මිසක පෙන්ච දෙන්නේ නෙවෙයි. එතකොට මෙන්න මේ මුළු පොළොවම එක්ම එක පටි සංඥාවෙන් වැඩුවොත් පටවිය තැනක, ඒ කියන්නේ බිත්තියක චිත්‍රයන්ද වගේ පටවිය තැනක චිත්‍රය දැන් පිහිටලා තියෙන්නේ නම් චිත්‍ර දකින ගානේ අපේ මනසේ මිනිස්සයෝ, පුද්ගලයෝ, ගෙවල්, දොරවල් කියන අදහස්සේ මුළු බිත්තිය වැහෙන්න බැඳපු චිත්‍රය බිත්තිය පේන්නේ චිත්‍රය තිර චිත්‍රය දකිනකොට ගංගා, මිනිස්සයෝ, කපුටෝ, ගෙවල්, දොරවල් කියන අදහස් අපිට එයි. නමුත් තිත්තන්ති චිත්‍රණ තතේව ලෝකේ, ලෝකේ චිත්‍ර ටිකක් තියෙයි. සංකප්පරාගෝ පුරුෂසකාම, පුරුෂයාගේ මනස තුලයි කාමේ, ගෙවල්, දොරවල්, කපුටෝ, ලිම්, මිනිසු, විරහඳ ඔක්කොම මනසේ. මේ වගේ මේ මුළු පෘථිවියම වැහෙන චිත්‍රයක් නම් මේ ඇඳලා තියෙන්නේ.
තිත්තන්ත චිත්‍රන්තතේ ඔලෝකේ මේ ලෝකී චිත්‍රයක් තියෙයි. සංකප රාගෝ පුරුෂස කාමෝ මේවා දකිනුට වෑන් කියයි ජනෙල් කියයි ගෙවල් කියයි ගොඩනැගිලි කියයි ගස් කොළන් කියයි වීර ගස් කියයි පළු ගස් කියයි මේවා අපි තුල එයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප රාගෝ කාම මේ සංකප්පේ රාගයේ දෙක කාම වෙනදා අපි හිතුවේ මෙහෙ පහළ වෙන ගස් කොළන් ගෙවල් දුරවල් වාහන මෙහෙ කියලා නැහැ. පොළවේ ඇඳපු චිත්‍රය දකින ගානේ අපේ මනසේ කාම යෙදුනේ. සත්‍ය සම්පජන්නේ කියන්නේ මේ මහ පොළො අපි කියමු පඨවි ධාතුව අවුරාගෙන පිළිලා තියෙන වර්ණ සටහන චිත්‍රයේ දකින ගානේ අපේ මනසේ අදහස් ඇති වෙනවා කියන තැනකට සිහියෙන් අඩිය තියන්නේ. වෙනදට අඩිය තියලා ගියේ අපි පෙනෙන ශාලාවේ නැත්තම් මේ පොළොවේ පෙනෙන දෙයටයි වෙනදට අපි අඩිය තියලා ගියේ. දැන් අපි දන්නවා මගේ කකුල හැපෙන්නේ පෙනෙන දේ නෙමෙයි කියලා. බිත්තිය චිත්‍රයක් නම් ඇන්දේ ඒ බිත්තිය බිමට තල්ලු කළොත් බිත්තිය උඩ මම යන්න ගියොත් ඇහැට පෙනේ මට චිත්‍රය. මගේ කකුල හැපෙන්නේ චිත්‍රය ඇතුලේ තියෙන බඩු බාණ්ඩ මගේ කකුල හැපෙනවද? බිත්තිය මම පෙනෙන දේ පාගගෙන දින්නේ එතකොට නෑ. ස්වාමීන් වහන්සේ මේ දැනුත් එහෙමයි. සත්‍ය සම්පජන්නේ කියන එකේ සැබෑම අර්ථය එකයි. ඒ කියන්නේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක නැත්තම් මුළු පොළොවම ආවරණය වෙන්න පිහිටි චිත්‍රයක් තියෙන්නේ. චිත්‍රය දකින්නකොට කියන්නේ තව පැත්තකින් ගත්තොත් වෙනදට අපි තග්ගල ගහ දිහා බලන්නයි ඔළුව හැරෙව්වේ. දැන් සත්‍ය සම්පජන්නේ රූපේ දකින්නකොට ගහ කියන අදහස එනව නේද කියන එකට සිහියෙන් තමයි ඔළුව හරවන්නේ. ඒ කියන්නේ වෙනදට ළඟ ඉන්න හාමුදුරු දිහා බලන්නයි ඔළුව හැරෙව්වේ. දැන් සති සම්පජන්නේ කියන සිහියෙන් නුවණින් මම ඔළුව හරවන්නේ. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සතහන දකින්නකොට හාමුදුරු කියන අදහස මට එයිනේ කියන එක සිහි කරගෙන මෙහෙම බලන්නේ. බාහිර හාමුදුරු දිහා නෙමෙයි බලන්නේ. महाभूत सह उपाध्याय रूप हामद्रुकी අපිට හිතන්න තියෙන්නේ පටවි පටවි කියලා. මොකද මේ පෙනෙන දේ හැප්පෙනව නෙමෙයි, මේ පෙනෙන දේ චිත්‍රය. දැන් මේ හැපිලා තියෙන කකුලට මේකේ තියෙන පටවියයි කියන එකයි ඒ කියන්නේ. එහෙනම් මේද මුළු පොළොවම ආවරණය වෙන චිත්‍රයක් නම් දැන් මේ අපි අඩිය තියන්නේ පෙනෙන දේද? නෑ. සිහි ගන්නනවා. රැවටෙන්න දෙන්නේ නෑ මනසට. පෙනෙන දේ අහුවෙනව නෙමෙයි, පෙනෙන දේ පෑගෙනව නෙමෙයි. පෑගෙන්නේ පටවියයි කියන එක. ඒකයි සති සම්පජන්නේ කියන්නේ. මම මේ කිව්වේ වෙනදට බිත්තිය දිහා බැලුවේ කෙනෙක් කියන කෙනෙක්නේ. දැන් බිත්තිය දිහා බලන්නේ බිත්තිය දිහා බලනකොට කිනා කිනා අදහස ඇති වෙන්නේ? ඉදිරියට යද්දිත් ආපසු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දිත් දිග හරිද්දිත් මේ ටික පෙන්වුවේ කයෙන් කෙරෙන වැඩ ටික. අපි ජීවත් වෙනවා කියනක අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ වගේ ක්‍රියාදාමවල ටිකක් කරනවා කියන එක. මේ වගේ ක්‍රියාදාමවල ටිකක් කෙරෙද්දී අපිට නුවණ තියෙන්න ඕනේ. අපි ගනුදෙනු කරන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකක් එකයි. ඒ ගනුදෙන කරන කාල ගානේ අපේ මනසේ ප්‍රපංචය ඉදලා තියෙනවා කියන කාරණාවයි මේකෙන් තේරෙන්න ඕනේ. අර මං කිව්වේ දැන් වෙනදට මම මෙහෙම ස්වාමීන් වහන්සේලා දිහායි බැලුවේ. ඔකර තමයි අසීය කියන්නේ. එතකොට මේ සත්‍ය සම්පජන්නේ කියලා කියන්නේ මොකද්ද? මහ භූත සහ උපාදාය රූපය දකින්නට කෙනා කියන අදහස ඇති වෙනවනේ කියන අදහසින් තමයි මම මේ දිහා බලන්නේ. ඉදිරියට යනවා. දානශාලා බලන්න යන්නේ නැහැ.
महाभूत था उपादाय रूप ए सटन दक्षिण दान सलाव की नदास अति वेनोनी अति वेन की तन की तम या अतपय नामनो अधिकारीनो मम्मी वटापत गिमी दमे हेम तनक दिम दु धातु मत स्पर्शवे मे दहुवेन्नी नह किसीम विराग चित्रे मे कायगता सतीटमी सति संपजाने हेम विलायम सिहिनुवन कीलकियादेट दिन्नमने रेवटिंड दिन्नमने प्रपंच टिकट इड दिन्नमने मनसे मेक दपीट तीरना स्वामी मेक करण पुलवंधे अद्दीला हिति करण पुल मेच्चर अमारुने हेमदाम अपीट नुतरने सताव बन दहन मे गह हेदेन पोहोर वतुर वेटन एक अपहासोकिन तोर हेदेन बन दहन को दहम करण अहन को स्कंद धातु आयतन अंग स्वभाव टिक टिक तीरुंगट नुबो दवसकिन निबरवेन अपि स्वामी हंस निसरु मुडु बिमकोगे अपे विदर्शन ज्ञानाद स्कंद धातु आयतन मे पिलिबंधव मे नुवन वेडेन्नोन पोहोर टिक वटपिटाव अपे नैतिकमय मे तीयन अडुव ओय टिक हेदुनहम किसीम प्रश्नयक् नै कोच्चरद ओय सति संपजन टिक इन्नोन बुदुरजानन हंसे उपमा वक् देनो अर तेलपत्त उपमावेन महानेने मुआविट दक्वा तेल पीरुन पात्र हामदुर नम कतट देनवा तेल पात्र मुआविट दक्वाम पिरीला अरगन यान्नोने जनपद कल्याण नटुंबल पिरीसक मेद्दे एक जनपद कल्याण स्टेज नाट्य संदर्शन पात्र करना अभी संगीत संदर्शन इतकोट मिनसु पिरीला इतने इन मिनसु एक्कीने असह्यंग अर्हें मेहं कैग्रहिन्न जनपद कल्याण नटुंबल मिनस पीरसक मेद्यन तम मेक अरगन अन्नोनी पिटिपस्तम वधकेन कड़वा कुसकन एक तेल बिंदु अक्वल मरण एवलेम कोटल मरण के महाने सति संपजाने ऐसे उपमा करम गेलियन एक भिक्षुनाथ नमक स्वामी मेक रंकरण अभी सम्मान कपकर स्वामीनाहंस अभी कोच्चर पारिश्रम्य असह्य किन्न मिनुस पिरीसक मेद्यन यानी ए मिनुस अंगे हेपून तेल वेटे तेल पात्र हेलिनी आपे नरु खंड भी नहीं आपेटे मगे वरदीन तेल पात्र बिंदु हेपून वधकया कोटन अनुंगे वरदीन तेल पात्र हेपून वधकया कोटला मर निमाव एक अन्न थी सांगोर वेच हुदट इड दिन तनक निमी मे पात्र अरगन अन्नती है जनपद कल्याण की नटुंबल पीरसक मेदे इतकोट तेल बिंदु अखर हेल्ण द्वादक मरण एक थमंग बेरदुनो इतर मे अर नटुंबल बला इन मिन असिंग आहक बलू एसा वेरदी मे कि असिंग थव मिन खरी अविल मगे अंगे हेपेद मम बलो मेक अरगन यादि सत्य संपजाने बुधहाम द्रोह उपमा हाम द्रोह मेकन करजान देश महानी धरी ने पुलवा कल्याण मित्र मम इन मे मना को देश धर मे तीयन महान मेक करण पुलवा दैन मम की नुबू दवस की स्वामी ना राहत तेन ये बैक स्वामी ना इध एक मम्मी कले स्वामी हंस जनपद कल्याण तुम्बल पिरीसक निवन हितेशी पिरीसकिन लोक अग्नि मेती असिहे मम 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 की मे लोक बदागन काम वस्तु बदागन मम की वटिनाकम दकमिंग एके हरे दकमिंग ए वट गह बेन गणमी रंडुकर गणमी मरा गणमी कपा कोटा गणमी एवेक पोपियन नलियन लोके अक्तियन स्वामीनांस मे बाह्य वस्तु वटिनाकम अनंत विधि वटिनवा के दकल एव मम्म वेला मगेम वेला एवेक पोपियमी नलियमी दंगलन लोके अक्तियन ए लोकयाक मेद्दीन तमय मे निवाम गापेट गिनी अंडन खेदेट गिहन मे निबंध लोकयाक यापेट जीवत्ती इतकोट
लोके वरदकिं हरि अपे वरदकिं हरि मे अरमुनु परिहरणय करनु सिहिय नैति वेन वारयक गाने कर्म रस वेनवा वदकया कोटनवा वगे मगे मनसे तीन गतिय मे आयतनयन्ट पतित वेच्च पमन किम्म कर्म रस वेनवा मे वीदुरुव कियला मम बैलुवानं स्वामिनांस वदकया कोटला तियेन्ने मे हेतुयेन जरा मरण शोक परिदेव दुःख दोमन सुपायात अनंत संसार निर्माणे वेला අපි දන්නේ අපි ගොඩාක් දුරට හිතන්නේ කැමැත්ත ඇති නොවුනොනං ඇතිනේ කෙලෙස් ඇති නොවුනොනං ඇතිනේ තණ්හා ඇති කරනු ගත්තනං ඇතිනේ කියලා. නමුත් තණ්හා ඇති නොවුනට මෝහය තිබුණනං ඇති. ස්වාමීන් වහන්ස සැප වේදනා විරාගය දුක් වේදනා ද්වේෂයත් උපේක්ෂා වේදනා මෝහයත් තියෙයි. නිවන කියලා කියන්නේ රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං राग देश मोह किर धर्मता तुने क्षय भव स्वामनांसलट पुलुवन नंग यम दावसकदी मे स्पर्श आयतन हाय परिहरणे नोकर जीवत्वेन चक्कु सोत गान जिह्वा खाय मनकिन स्पर्श आयतन हाय परिहरणे नोकर नमु जीवत्वेन मम मे दंग इन्नवा स्वामनांसलट පුළුවන් දෙහිම විද්‍යාවක් තියෙන මේ ශාසනය මම දන්නේ මම දන්න විදිහට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකී චතුරාර්ය සත්‍ය ඉගෙනගත් ශ්‍රාවකෙක් කරෙන්න මේ වචනේ මනාකොට සම්පාදනය කළා කියයි කියලා මම දකින්නේ මේ පෙනෙන රූප ආයතනයට ප්‍රතිචාරයක් දක්වා හෝ නොදක්වා ඉන්න පුළුවන්ද ඇස් ඉදිරි පිටට හම්බ වෙනෝනේ රූපයක් මේ රූපයට මේ හාමුදුරු නමක් මේ කෙනෙක් මේ සත්වෙක් මේ පුද්ගලයෙක් කියලා මොන විදියට හරි හිතුවොත් මේ යම් ප්‍රතිචාරය දැක්වීමක් හරි නෑ මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් මේ රූප ආයතනය මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් නැත්තම් මහ භූතයි උපාදාය රූපයි වර්ණ සටහනක් කියලා හිතුවනම් ඒකද ප්‍රතිචාරය දැක්වීමක් ඊට පස්සේ කිසිම දෙයක් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සද්ද නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා කියනකො ඒක පැත්තකට ප්‍රතිචාරයක් නොදක්වනවා කියලා ප්‍රතිචාර නොදක්වීමෙන් ප්‍රතිචාර දැක්වීමක් එයාට ප්‍රතිචාර නොදක්වන්නේ රූපයක් තියෙන හින්දානේ ඒ කියන්නේ ප්‍රතිචාර නොදක්වනවා කියනකම තමන්ගේ මනසේ ගොඩනගා ගත්තේ රූපයක් තියෙන හින්දායි එතකොට එයා රූපෙට ප්‍රතිචාර දක්වලා තියෙන ප්‍රතිචාර නොදක්වන කම प्रतिचार दक्वन कम हुंदाय प्रतिचार नुदक्वीमट वड़ा प्रतिचार नुदक्वन कमे किलेसी बलवत वेडी गेंपुर वेडी मटोकचार उपमाव कुत्तीन मे मर्दं कडलो अपे स्वामी नमक असने पेला सरपे काला मम ए स्वामी गिया अनुराधपुर गिहा म ए वाट पे हरियट सर्प कापू लेड्डू हिटिया एक मनुष्य कै गहनवा लेत यनवा कै गहनवा पपू हिरवेनवा किएनवा मैं दंगलनवा दैबिल्लाई किएनवा रिदेनवा किएनवा मैं हरि अमारु नमु दोस्तर महत्य कर निफीलवा किसी के नेक ए लेडा गेन भला नहीं ने इत अल्लपेंदे इन्नवा लेडे किसी म साध्यक ने निहेंदव उहे इन्नवा दोस्तर महात्रुए मिसीला योको मेविलार निहंद विन्न लिडाव बेलुं उबनुआ पुंबनुआ बड़न विदकनुआ एके मां केनो इतिन देंग आरा मनुस्यात वड़ा में गोड़क अमारु में मनुस्या ने मेया कैगहनु ने मेच्चर है मेया गेन बलन तु आरा किरन बलन मतकिन स्वामनुहांस मेयाट कैगहन तरं कैगहल प्रतिचार दक्वन पुलुआ मत्तम सीये तीन विस आडुई मेयाट एहिं द कैगहन पुलुआ अरे विष उग्रई कै गहन दर मटम पत्ला सी नति पत्ट पत्ला या विष उग्रेला मट तेरुनी एवगे प्रतिचार दक्वंड तरंग दरी मटम मैग विष उग्र एक प्रतिचार न दी प्रतिचार दक्वने सरला प्रतिचार दक्वन या गति होगा न बुलवा आम अट राग एक मैं प्रतिचार दक्वा देश एक मोह एक मैं आरम प्रतिचार नोदाकवाई ना कि गति होया गए एक अतिशय गंभीर एक बलवत् वैडी एक नरक वैडी
අපි කාටද පුළුවන් ස්වාමීන් වහන්සේ මේ පේන රූප ආයතනයට ප්‍රතිචාර දක්වව නොදක්වා ඉන්න මේ තුන් ලෝකේ කිසි කෙනෙක් මම දකින්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් ඇරෙන්න මොකද ස්වාමීන් වහන්සේ මේ ඇහැට පෙනෙන රූපය ගත්තාම එක අන්තයක් මේක මේ මං කතා කරන දර්ශනය ස්වාමීන් වහන්සේ පිටකෙන් මම කියන්නම් මජ්ජිම නිකායේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය බලන්න ආන්ගේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට අවවාද කරන්නේ ඔන්න ඔය දර්ශනය මේක අතිශයම ගැඹුරු ශුන්්‍යතාවයක් ගැහැවිය ඔබගේ සිතට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා ඇස උපාදාන වෙන්න දෙන්න එපා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා රූපය උපාදාන වෙන්න දෙන්න එපා චක්කු විඥාන ඇසුරු වෙන්න දෙන්න එපා ඒක උපාදාන වෙන්න දෙන්න එපා චක්කු විඥාණයෙන් උපන්න යම් ධර්මයක් තියෙනම් ඒ ධර්මයේ ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා කියලා මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයටම පෙන්වනවා මං ඔය ස්වාමීන් වහන්සේ නැවත නැවත මතක් කරන එකයි මේ සතිපට්ඨාන වැඩුවොත් ඔන්න උතෙන්ට එනවා ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශ ආයතන 6 විසගුරු සර්පෙක් වගේ මේ ස්පර්ශ ආයතන 6ට අපේ මනස පතිත වෙච්ච ගවම්ම මේ පැත්තෙන් හදලා තියෙනවා කර්ම නිමිති කෙලස් මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 ජීවත් වෙන එකටයි ලෝකෙ කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ අනුපාදා පරිනිර්වාණය අනුපාදා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදිලා ජීවත් වෙන කෙනෙක්. දිත්තේ දිත්තමත්තං කියන්නේ මේ පෙනෙන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න කිසිම දෙයක් බෑ කියන අදහස එනවා. පෙනෙන දේ පෙනීම විතරයි පෙනෙන දේ අනිත් ආයතනට අයිති නෑ කියන එකත් එහෙමයි. අපි හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙන දෙයට අයිති නෑ. ස්වාමීන් වහන්සේ පෙනෙනවා කියන දේ ස්පර්ශාන්තය මේක පුරාණ කර්මෙන් හටගත්ත විපාකය. අපි හිතන කියන කරන දේවල් නව කර්ම. මේක සමුදියාන්තය. මම අද යම් සිටින් කීම් කිරීම කරයි නම් මේ ඔක්කොම වර්තමාන කර්ම. මේ ඔක්කොම අවිද්‍යාපච්චය සංඛාරා. පෙනෙන දේ විපාකේ ඒකාන්තයක් හිතන කියන කරන දේ ස්පර්ශ සමුදයාන්තේ කර්ම. එතකොට මේ අන්ත දෙක කවදාවත් සම්මිශ්‍ර වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවදාවත් මම කොච්චර පෙනෙන දේට හිතන කියන කරන දේ කළත් හිතන්න කියන්න කරන්න මාතුලම කර්ම ගොනු වෙනවා මිසක මං හිතන කියන කරන දේ මෙහෙට අයිති නැහැ කියන එක දන්නේ නැහැ. අපිට කවදාවත් බෑ ස්වාමිනස මේ පේන දෙයට හිතන්න කියන්න කරන්න. අපි හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද? චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කාර්යයයි කියලා කියනවා හිතින්ම හිතලයි කෙනෙක් හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ ස්වම්නන්ත මේ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඇස් ඉදිරි පිටේ රූපේ කැමිනි මාත්‍රයකින් එයාගේ වැඩ ඉවරයි ඔය විද්ධිහිම නිමිත්ත ක්ෂණිකවම හදාගෙන මම අපි කියමු ස්වාමීන් වහන්සේලාට හිතෙනවා ඇති මම බන කියනවා ස්වම්නන්තලා අහනවා කියලා ඉස්සර මටත් හිතුණා මම බන කියනවා මෙයා එක්කට බන අහනවා කියලා. නමුත් මේකේ තියෙන විද්‍යාව මම දැන් දන්නවා. මේ දර්ශනය විද්‍යහෙටම ටග්ගල මනෝමයෙන් මම සටහනක් හදාගෙන මේ කට්ටිය බන අහගෙන ඉන්නවා එයාට මම බන කියන්න ඕනේ කියලා මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම මේ වචන පිට කරන්නේ. මගේ මනසේ තියෙන මේ නිමිත්ත නිසායි මම අතපය හොලවන්නේ. මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම යන්නේ. මගේ චේතනාවයි මෙතන හිතන්න කියන්න කරන්න මුල් වෙලා තියෙන්නේ මේ රූපයට සම්බන්ධ නැහැ මේ රූපය දකින්නකොටම කෙනා කෙනාගේ මනසෙන් මේ නිමිත්තම සිහි කරගෙන උතනින් හාමුදුරුව බන කියන අපි බන අහන්න ඕන කියන චේතනාව නිසා උතන චේතනාව නිසා ඔය කන හදාගෙන ඉන්නේ
එතකොට නමුත් අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන මේ රූපෙට කියන දේ අහගෙන ඉන්නවා කියලා. අප කෙනා කෙනා තුල ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ පෙනෙන රූපායතනෙට හිතින් කීින් කීින් කවදාවත් කළලත් නැහැ, කරන්නෙත් නැහැ, කරනවත් නෙමෙයි. පෙනෙන දේ විපාකයක්, අතීතයන්තය, මේ හිතන කියන කරන දේ වර්තමානයි, නව කර්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට ඒකයි අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව නිසාමයි අපි හිතන්නේ කියන්න කරන්න පෙනෙන දෙයට හිතන්න කියන්න කරන්න බෑ. ඒක දුක. හිතන්න කියන්න කරන්න ගියොත් නැවත දුකට හේතු ඇති වෙනව නේද කියන එක නොදන්නා කමම හේතුයි. දුකයි දුක්ඛ සමුදය දෙක නොදන්නා කමම හේතුයි මේ හිතන්න කියන්න කරන්න. එතකොට අපිට මේ හිතන කියන කරන දේ නතර වෙනවා සතිපට්ඨානෙ වඩනවා නම්. ඒ කියන්නේ මෙහෙ නිසා අපි තුලයි මෙහෙම නිමිති එන්නේ නිමිති එන්නේ කියලා මේක අරගෙන 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 යද්දි මේ අරමුණේදී දෙය ගෙනත් දෙනවා. මං කිය ඒකයි සතිපට්ඨාන භාවනා කරන හැටි විතරමයි පැටලෙන්නේ ඉගෙන ගන්න ඕනේ. ඒිට මෙහා කිසිම දෙයක් ගැන ප්‍රපංච මාත්‍රයක්වත් උපදවන්න එපා. නිවන ගැනවත් මේ අත්විසේ ශුන්‍යතා දර්ශනය ගැඹුරුයි චුත්තක හිතන්න එපා. ඒ ඔක්කොම નિરાයාසයෙන් ඒක දහමින් ලැබෙනවා. සතිපට්ඨානයේ අප්‍රමාදීව කෙනෙක් වඩනවා නම් ගැඹුරු නෙමෙයි මං කිව්වේ. අප්‍රමාදීව ওই ටික තේරුම් අරගෙන කරන එක විතරමයි අවශ්‍ය. ඉතුරු ටික වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්ස මතක් කරනවා ඇත්තටම සසර අපිට පින් ඇති නිවන් දකින්ද අනන්ත අපරිමාණ කාලයක ඉඳලා අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා. අම්මල තාත්තල වෙනුවෙන් අපි අඬන්න ඇති ඕන තරම්, අපි වෙනුවෙන් අම්මල තාත්තල ඕන තරම් අඬන්න ඇති. නමුත් මේ දුක්සහගත සසර ගමන නිමා කළා, අහිංසක ලෝකයටත් මේ සසර ගමන නිමා කරන මඟ කියලා දෙන්න අපිට දැන් අවස්ථාව ලැබිලා. ඉතින් ඒ සඳහා මේ ගතානුගතික දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන් නැතුව නොමරන මිනිස්සු වගේ දුවන් නැතුව බාහිර වස්තුන්ගේ උනෑවට වඩා වටිනාකමක් නොදක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හම්බ වෙච්චලා මේකේ වටිනාකම තේරුම් අරගෙන එකමක ජීවිතයක් ශාසනයට තාපුවකේ මේ ධර්මයට කැපකරන ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේම සියලු දුක් ගවා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ධර්මය හම්බ වෙද්දී රජගලු රජකම් අතහැරියා, සිටවරු සිටකම් අතහැරියා, මහාමාත්‍යවරු ඒ අමාත්‍ය ආදී පදවි අතහැරියනම් වෙන මුකුත් උන්නේ බුදුහාමුදුරු බෝසත් කාලේ කළ පින්වනේ. රාම්මේ සුරාම්මේ සුබ කියලා මහා විශාල මාලිගාවන් අතහැරලා ගිහිල්ලා ඊට වඩා අජරාමර බව වටිනවා කියලා හොයන ගවේෂණය කරන මනසකින් පින්වනම් ස්වාමීන් වහන්සේ පොඩි පන්සලක් නැත්තම් පොඩි තැනක් පොඩි ස්ථානයක් දෙකක් අල්ලගෙන අපි අජරාමර වෙයිද? මම කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්න අපිට ඉන්න පන්සලක් හදන්න එපා කියන එක නන් නෙවෙයි. මමත් හදනවා ඒක. ජීවත් වෙන්න යමක් කරන එක වෙනම දෙයක්. ඒ වේ ඕනට වඩා වටිනාකම් දැකලා හරයෙන් බැඳිලා ඉන්න එකයි දොස් කියන්නේ මම. ස්වාමීන් වහන්සේ ආරණ්‍යයක් හදන්න, පන්සල් හදන්න, ශිෂ්‍ය ගෝලිය හදන්න, ගම්මුඹුන්ට වාහනයකුත් ගන්න. හැබැයි මේ කිසිම දෙයකින් දුක නිවෙන්නේ නැති බව විතරක් තේරුම් ගන්න ඉච්චරයි මම කියන්නේ. දුක නිවනම ගාන එකක් ඉඩ ලැබෙන හැම වෙලාවකම හිතේ දුක නිවා ගන්න මේ ධර්මයට යොමු වෙන්න මඟ ඉතුරු කරගන්න. මම ඒ ටික මතක් කරන්නේ අපි මුළු ජීවිතේම ඒකට වැය වෙලා යෙදිලා අපිට ඒක විතරයි හරයක් වෙන්නේ. එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා රැස් කරනවා වෙන හරියට අනාථ වෙච්ච ටිකක් වගේ වෙන දහමක් සරණක් නැහැ වගේ. ඉතින් මම කියන්නේ ශාසනයේ බාහිරය නැත්තම් ඒ පවතින්නෙත් නැහැ. දහම නැත්තම් ඒ පවතින්නෙත් නැහැ. අපි පන්සල් විහෙර විහාරත් හදමු. ඒ ගමම්ම අප්‍රමාදීව ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන අපි ගාව මං ගාව මහාන වෙන ගෝලයා එක ආහාරේ මැට්‍රික් කරන්නේ මම ශාසන රායදී අධ්‍යයන ශාසනයට හිත කෙනෙක් හදනවා කියන තැනකින් එයාගේ ඔළුවත් හදනවා. මොකද එයාව හදන්න මංගව තියෙන්න ඕනේ. මට බණ භාවනාව කරන්න වෙලාවක් නැහැ, ඉවරයක් නැහැ. පන්සලේ වැඩ, දායකයන්ගේ වැඩ, පන්සකුලේ කියන තැනකටපත් වෙන්න එපා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ කටයුතු ටික කරමින්ම මේ
ඒකත් කරමින් මේ කටයුතු ටිකත් කරලා දෙපැත්තම කරන්න කටයුතු කරන්න කියන එකයි ඉල්ලන්නේ. බොහෝ මුමනායි මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉතාමත් වටිනා කුසල සම්භාර ධර්මයක් රාශි කරගත සිද්ධ කරගත්තා. මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝක්‍යත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ ඒ වගේම මේ අරණ්‍ය ශේෂ්ඨ අධිග්‍රහීතු ඒ වගේම මේ ධර්මශාලා විහාරශාලා පරිසරයට මේ ප්‍රදේශයට අධිග්‍රහීතු යම් තාක් පින් කැමති දේවගණ සමූහයක් යම් අමනුෂ්‍ය කුත්තාසයක් තියෙනම් ඒ සියලු දෙනාට මේ පින් පිට අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකපාලන දෙවියෝ ආදී යම් තාක් පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිවේශර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත්වතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා. දිව්‍යංගේ ආරක්ෂාව පින්වත් ස්වාමීන් වහන්සේලා කෙරෙහි මේ ස්ථානයන් කෙරෙහි නිරතුරුව ලබා දෙත්වා කියලා අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා දක්ඛන්තු සම්පන්න. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදේ රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග අනුමෝදිත්වා බුම්මන් රක්ඛන්.